ආයුෂ බොහෝ වේවා සුබ දවසක් වේවා ඔබට අද channel වන් නාලිකාවත් එක්ක ඔබ සුපුරුදු විදිහටම හිතලඟ වැඩසටහනත් එක්ක එකතු කරගන්නයි සූදානම් වෙලා ඉන්නේ හිතලඟ වැඩසටහනේ සුපුරුදු දවසත් එක්ක ඔබ එකතු කර ගන්නකොට ඔබ දන්නවා අද දවසේදී අපි ගෙනෙන විශේෂාංගය තමයි මයි ડોක්ටර් විශේෂාංගය ඉතින් මේ විශේෂාංගය හරහා හැමදාමත් ඔබේ නිරෝගී කමට ප්‍රමුඛතන දීලා අපි ඔබ ගැන කතා කරනවා ඉතින් අදත් අපි සූදානම් ඔබ ගැන කතා කරන්නට ඔබ ගැන කතා කරන්නට කලින් ඔබ ගැන හිතන කෙනෙකුත් ඉන්නවා කියලා ඔබට හොඳින් මතක් කර දෙන්නටයි සූදානම් වෙලා ඉන්නේ. ඒ තමයි ඩයලොග්. මයි ડોක්ටර් ඇප් එක හරහා දැන් ඔබට විධිමත් සේවාවක් ලබා දෙන නවීන තාක්ෂණයත් එක්ක ඔවුන් සූදානම්ින් සිටිනවා. ඉතින් ඒ ගැන කතා බහ කරන අතරවාරයේදී ඔබට ලබා දෙන වූ සේවාවන් බිඳක් ගැන මතක් කරන්න සූදානම් වෙලා ඉන්නවා. විශේෂඥ වෛද්‍යවරුන් ඔබටම සම්බන්ධ කර දෙන්නට ඒ වගේම ලංකාවේ ප්‍රමුඛ පෙළේ රෝහල් ඔබට සම්බන්ධ කර දෙන්නට රසායනාගාර පහසුකම් සුපිරි ඖෂධ වෙද්දසත් ඔබට මුණගස්වන්නට ඔවුන් සූදානම්. ඒ විතරක් නෙමෙයි නිවසේ ඉඳම ඔබට පුළුවන් ඔබේ සේවාවන් විධිමත් කර ගන්නට. ඒ කියන්නේ ඔබට යම් රෝග තත්ත්වයක් තියෙනවා නම් ඒ පිළිබඳව නිර්දේශ ලබා ගන්න ඖෂධ මොනවද කියලා දැන කියා ගන්නට ඔබට පුළුවන් මේ ඇප් එක හරහා. මේ විතරක් නෙමෙයි නිවසේ දොරකඩ ළඟටම රසායනාගාර පහසුකම් ගෙන්වා ගන්නට. ඒ විතරක් නෙමෙයි ඖෂධ ඔබට බෙහෙත් හේත් ටික නිවසටම ලබා ගන්නට හැකියාව තියෙනවා. ඉතින් මේ හැව දෙයක් අතරේදීම ඔබට බෝ නොවන රෝග තත්ත්වයන් තියෙනවා නම් ඒ කියන්නේ දියවැඩියාව, කොලෙස්ටරෝල්, අතිරුදුර පීඩන වැනි රෝග තත්ත්වයන් තියෙනවා නම් ඒවා නිසලස කළමනාකරණය දෙන්න ඕන් සූදානමින් ඉන්නවා. ඉතින් මේ පිළිබඳව බොහොම ආදරෙන් මතක් කරන ගමන්ම ඔබටත් පුළුවන් තවත් වැඩිපුර විස්තර දැන කියා ගන්න ඔබ ඩයලොග් පාරිභෝගිකයෙක් නම් 24.7 24.7 ඔබ වෙනුවෙන් සූදානම්. මේ විතරක් නෙමෙයි වෙනත් ජාලයකින් නම් ඔබ දුරකථන ඇමතුමක් ලබා ගන්නේ 0117 24.7 ඔබ වෙනුවෙන් විවෘතයි. එසේනම් හිතවතුනි මේ සියල්ලක්ම ඔබට පසක් කරදී මතක් කරදී අපි වැඩසටහන ආරම්භ කරන්නයි සූදානම් වෙලා ඉන්නේ. මේ කාලයේදී අපි කවගේත් කටේ තියෙන මතක් කරන මතයේ රැඳෙන කතාවක් තමයි COVID-19 වසංගත තත්ත්වය. මේ වසංගත තත්ත්වයත් එක්ක අපි හැම මොහොතකම අපි ගන්න කෑම බීම ගැන වැඩි ලොකු සැලකිල්ලක් දක්වනවා. ඉතින් COVID-19 සහ පෝෂණය පිළිබඳ අපි අද දවසේදී කතා බහ කරන්න මෙලෙසින් සූදානම්. එසේනම් අපිත් එක්ක අද දවසේදීත් ඔබට හිතවත් ඔබේම වෛද්‍යවරයා අපේ මැදිරියට අපි කැඳාගෙන ආව බොහොම ආදරයෙන් කෞරයෙන් පිළිගන්න සූදානම් කොළඹ ජාතික රෝහලේ පෝෂණ වෛද්‍ය විශේෂඥ අහමද් රොෂිඩ් අපේ වෛද්‍යතුමාව. ආයුෂ බොහෝ වේවා. ඉතින් වෛද්‍යතුමනි මම කැමති කතා කරන්න COVID-19 සහ පෝෂණය ගැන කතා බහ කරනකොට අපිට තියෙනවා මේ COVID-19 ආසාදනය වෙන්නට කලින් මේ වළක්වා ගන්න අවස්ථාවේ ඉඳන් පෝෂණය ගැන හිතන්න ඕන කාරණා කීපයක්. ඉතින්ම වෛද්‍යතුමනි අපි කතා බහ පටන් ගමු අපි. අපි මුලින්ම දැනගන්න ඕනේ මේ COVID වසංගතය COVID රෝගය කියන දේ හැමෝටම බලපානවා. කුඩා දරුවන් සිට ළමුන් සිට වැඩිහිටියන් හා එල්ඩර්ලි හුඟක් වයසට ගිය කට්ටියටත් ඕක විශේෂයෙන්ම බලපානවා. ඇක්චුලි වයස 60ට වැඩි කට්ටියට ඒකේ බලපෑම හුඟක් වැඩි. දැන් මුලින්ම අපි හිතන්න ඕනේ මෙම රෝගය ප්‍රධාන වශයෙන්ම පැතිරෙන්නේ කොහොමද කියන එක අපි දැනගන්න ඕනේ. ඒක තමයි ඉතාම වැදගත්ම දේ. ඉතාම වැදගත්ම දේ තමයි ඔය ප්‍රෝග්‍රෑම් එකට මම යන්න කලින් මේක කියලා සිටින්න ඕනේ. දැන් අපි හැමෝම කතා කරන ටොපික් එකක් තමයි කෑමෙන් මේම රෝගය වළක්වන්න පුළුවන්ද නැත්නම් විශේෂ පෝෂණ අපි අපේ ආහාරයට එකතු කිරීමෙන් මෙම රෝගයෙන් අපිට සහනයක් ඒ කියන්නේ බෑඩ් වෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද කියන එක තමයි අපි හැමෝම හිතන්නේ. ඒක එක අය වෙන වෙන මත මෙතන ඒගොල්ලෝ කියනවා. ඒ කියන්නේ මේ මේ කෑම කන්න එතකොට ඔයගොල්ලන්ට එන්නේ නැහැ, මේ විටමින් එක ගන්න මේ එතකොට ඔයගොල්ලන්ට මේ රෝගය එන්නේ නැහැ, මේ ඉමුන් බූස්ට් එක ගන්න එතකොට එන්නේ නැහැ කියලා. ඊට වඩා වැදගත්ම දේ තමයි අපි දැනගන්න ඕනේ පරිස්සම් වෙන්න. මේ ලෙඩේ අපිට බෝ වෙන්නේ ගැස්ට්‍රෝඑන්ටරොලොජිකල් සිස්ටම් එකෙන් නෙමෙයි. ඒ කියන්නේ ආහාර පද්ධතියෙන් අපිට එන රෝගයක් නෙමෙයි. මේක රෙස්පිරේටරි සිස්ටම් ශ්වසන පද්ධතියෙන් තමයි මේක බෝ වෙන්නේ. එතකොට ප්‍රධානම දේ තමයි අපි මීටර දෙකේ දුර අපි ඩිස්ටන්ස් එක මේන්ටේන් කරන්න ඕනේ. ෆේස් මාස්ක් එක වෙයා කරන්න ඕනේ. පර්සනල් හයිජීන් එක අපි හැම වෙලේම ඒක මේන්ටේන් කරන්න ඕනේ. ලාර්ජ් ගැදරිංස් ඒ කියන කට්ටිය එකතු වීම ඒ වගේ දේවල් අපි පුළුවන් තරම් වළක්වන්න ඕනේ. ඊට පස්සේ අපි වැක්සිනේෂන් එක ගන්න ඕනේ. මේවා තමයි නම්බර් 1. ඒ කියන්නේ ෆස්ට් ලේයර් එක ඒක තමයි. ඒ ලේයර් එක නැතුව අපි කොච්චර විශේෂ කෑම කෑවත්
ඕනතරම් විටමින් ගත්තත් එතන ලොකු ෂීල්ඩ් එකක් එන්නේ නැහැ. මේ ෂීල්ඩ් එක තමයි ෆස්ට් ලේයර් එක. එතකොට දැන් ප්‍රශ්නෙට මම උත්තරයක් දෙන්නම්. විශේෂ කෑමක් හරි විශේෂ පෝෂණයක් අපි මේක මේකට ගන්නකොට ඒ අපිට රෝගේන තත්ත්වය වැළකියනවාද කියන එක? ඔව් එහෙම තමයි. එහෙමනම් ඒ අපේ ජීවන රටාව වෙන්න ඕනේ. It has to be our lifestyle. එතකොට අපිට කියන්න බෑ දවසකින් අපේ ඉමුන් එක එන්හාන්ස් වෙනවා කියලා හරි දවසකින් අපේ ඉමුනිටි එක බහිනවා කියලා එහෙම නෙමෙයි තියෙන්නේ. අපේ අපේ ආහාර කියන්නේ අපි බැලන්ස්ඩ් මීල් එකක්. ඒ කියන්නේ අපේ ආහාරවල කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, ෆැට්, මිනරල්ස්, ෆැට්, මිනරල්ස්, විටමින්ස්, ඒ වගේම හයිඩ්‍රේෂන් මේ හැමදේම අපේ ජීවිතේදී අපි අපේ ලයිෆ් ස්ටයිල් එකක් වෙන්න ඕනේ. මිසක් එක දවසකින් අපිට ඒකෙන් ලොකු ඒ කියන්නේ it doesn't happen overnight. ඒක ඒකපාර එක වෙන්නේ නැහැ. එහෙම බලාපොරොත්තුවක් යම් කිසි කෙනෙක් තියාගෙන ඉනවා නම් ඒ මතය වැරදි. හැබැයි බැලන්ස් මීල් එකක් ඒ මීල් එක විතරක්ම නෙමෙයි. අපේ ලයිෆ් එකත් ස්ට්‍රෙස් නැතුව තියෙන්න ඕනේ. ඒ කියන්නේ ස්ට්‍රෙස් එක වැඩි වෙනකොට වැඩි වෙනකොට අපි පෝෂණය හරියට පරිහරණය කරන්නේත් නැහැ. එතකොට අපේ ස්ලීප් එක විශේෂයෙන්ම එතකොට ස්ලීප් ඩිස්ටර්බන්සස් මේ ඔක්කොම බලපානවා. අපිට තියෙන අනිත් රෝග ඒ කියන්නේ සමහර කියන්නේ යම් පුද්ගලයෙක් ඉන්න පුළුවන් එයාට කිසිම රෝගයක් නැහැ. තව කෙනෙක් ඉන්න පුළුවන් එයාට දියවැඩියාව, කොලෙස්ටරෝල්, ප්‍රෙෂර්, වකුගඩු රෝගය ආදී රෝග තියෙන කෙනෙක්. තව කෙනෙක් ඉන්න පුළුවන් කැන්සර් තත්ත්වයෙන් ඉන්න රෝගී. ඒ හැම එක්කෙනාටම දෙන උපදෙස් වෙනස්. ඒ වගේම ඒගොල්ලන්ගේ ආහාර පුරුදුත් ඒ රෝගයන්ව වෙනස් වෙනවා. ඒක තමයි පෝෂණ වෛද්‍ය ශාස්ත්‍රය කියන්නේ. ඒක ඉන්ඩිවිජුවලයිස්ඩ් ඩයට් එකක් තමයි අපි දෙන්නේ. යම් ස්පෝර්ට්ස්මන් කෙනෙකුට වෙන විදිහක්, තරබාරු මහත වැඩියෙක් කෙනෙකුට වෙන විදිහක්, කැන්සර් හා වෙනත් නිදංගත රෝග තියෙන කෙනෙකුට වෙන විදිහක්. ඒ හින්දා something doesn't fit everything. ඒ කියන්නේ එක දෙයක් කියලා මේක හැමෝටම මේක හරියනවා කියනවා නම් ඒ මතය වැරදි. ඒක විද්‍යාත්මක නැහැ. ඒක අපි දැනගන්න ඕනේ. හැබැයි complete ඒ කියන්නේ හොඳ පෝෂණය කියන එක nutrition good nutrition කියන එක good immunity එකට බලපානවා. ඒකේ කිසිම සැකයක් නැහැ. හැබැයි ඒක මේ රෝගයට විතරක් නෙමෙයි. මේ වසංගතය විතරක් නේ අපි හිතන්නේ. මේ වසංගතය සමහර වෙලාවට తాවකාලික වෙන්න පුළුවන්. ඒක තව අවුරුද්දකින් දෙකකින් ඒකට බෙහෙතක් හොයාගන්න පුළුවන්. එන්නතෙන් සෑහෙන දුරට පාලනය වෙන්න පුළුවන්. ඊට පස්සේ එන නිදංගත රෝග හුඟක් වැඩි. දැන් අද මේ තත්ත්වෙින්ද සෑහෙන දුරට බලපාන ප්‍රශ්න තියෙනවා. දියවැඩියාවේ පාලනය හුඟක් අයගේ හොඳ නැහැ. තරබාරුකම වැඩි වෙනවා, ඕවර්වේට් එක වැඩි වෙනවා, ස්පෙෂලි චයිල්ඩ්හුඩ් ඔබීසිටි එක වැඩි වෙනවා. එතකොට මේක ලොකු ප්‍රශ්නයක්. ඒ අපිට පේන්නේ අර ටිප් ඔෆ් ද අයිස්බර්ග් එක. අපිට ඒකේ පොඩි කෑල්ලක් විතරයි අපිට පේන්නේ. අපි එතන ඉඳගෙන හිතනවා මේ කෑම ටික කෑවනම් අපිට ඔක්කොම හරියයි කියලා. ඒ මතය වැරදි කියන එක තමයි මට කියන්න තියෙන්නේ. තව දුරටත් COVID-19 සහ පෝෂණය ගැන කතා කරන්න ඔබ සමගින් සූදානම් වෙනකොට අපි හැමදාමත් වගේ මතක් කරන්න සූදානම් වෙලා ඉන මේ විශේෂාංගයේ හරහා මයි ડોක්ටර් ඇප් එක හරහා. ඉතින් මයි ડોක්ටර් ඇප් එකෙන් ඔබට ලබා දෙන සුවිශේෂ සේවාවන් කීපයක් මම මතක් කර සිටිනවා. ඔබට පුළුවන් මේ දවස්වල පරිස්සමට වෙලා gedere ඉන්න කාලවකවානුවේදී ඔබට මේ ඇප් එක හරහා නිවසේ ඉඳන්ම ඔබේ යම් රෝග ලක්ෂණයක් තියෙනවා නම් ඒ රෝග ලක්ෂණය ගැන කතා බහ කරලා ඔබට උසස්ම වෛද්‍යවරුන්ගේ නිර්දේශ උපදෙස් ලබා ගැනීමේ හැකියාව තියෙන විතරක් නෙමෙයි ඒ ඖෂධ ලබා ගන්නටත් ඖෂධ වෙල්ල සල්වලින්ම ඔබට පුළුවන් නිවසටම ඒ දේවල් ගෙන්ව ගන්න. රසායනාගාර පහසුකම් ඔබට නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේම බොහෝ නොබන රෝග තත්ත්වයන් හැමදේටම ලොකුම කාරණාවක් නේ. ඉතින් ඒ පිළිබඳ හරියට හිතලා බලලා මේ රෝග තත්ත්වයන් කළමනාකරණය කරගන්න. දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩන වැනි රෝග තත්ත්වය නිසි ලෙස කළමනාකරණය කර දෙන්නටත් ඕන් සූදානම්. එහෙනම් අමතක නොකරම දැන් ඔබේ ජංගම දුරකථනයට මයි ડોක්ටර් ඇප් එක බාගත කරගන්න කියලා බොහොම ආදරෙන් අපි ඔබට මතක් කර සිටුවා. මේ දේවල් තවදුරටත් කතා බහ කරන්න අපි සූදානම් කෙටි විරාමයකින් අනතුරුව. නැවත වතාවක් අපි සූදානම් channel 1 නාලිකාවේ හිතනඟ වැඩසටහනත් එක්ක ඔබව එකතු කරගන්න.
කරන්න. ඉතින් හිත ළඟ වැඩසටහනත් එක්ක ඔබ එක්තු වෙලා ඉන්නකොට මයි ડોක්ටර් විශේෂඥයයි අපි මිලසෙන් කතා බහ කරමින් ඉන්නේ. COVID-19 වසංගතය සහ පෝෂණය පිළිබඳ තියෙන සම්බන්ධතාවය කොයිතරම්ද? මේකෙන් තියෙන ප්‍රයෝජනය කොයි වගේද? මේ ගැන කොයිතරම්නම් අපි අවධානයට යොමු කරන කාරණාවක්ද කියන කාරණාව පිළිබඳ බොහොම හොඳ පැහැදිලි කිරීමක් එක්ක කතා බහ කරමින් හිටියා. ඉතින් තවදුරටත් මේ පිළිබඳව කතා බහ කරන්න අපි සූදානම් ඉන්න අතරවාරයේදී අද දවසේදීත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ වෛද්‍යතුමාව නැවත වතාවක් සිහිපත් කරන්නම්. කොළඹ ජාතික රෝහලේ පෝෂණ වෛද්‍ය විශේෂඥ අහමද් රුෂ්ණි තමයි අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ වෛද්‍යතුමන්. වෛද්‍යතුමනි, දැන් අපි කතා බහ කරේ සමස්තයක් විදිහට COVID-19 වළක්වා ගන්නට අපි භාවිතා කළ යුතු, අපි ගත යුතු පෝෂණය පිළිබඳ. හැබැයි මේ COVID-19 රෝගය ආසාදනය වෙලා ඉන්න රෝගියෙකුට අපිට මොනවද නිර්දේශ කරන්න පුළුවන් පෝෂණය? අපි කියනවා මෙන්න මේ වගේ ලොලු කෑවොත් හොඳයි, මෙන්න මේ වගේ පළතුරු. අපි මේවා වර්ග කරලා තියෙනවා. ඒකට මොකද වෛද්‍යතුමනි ලබා දෙන්න පුළුවන් පිළිතුර? ඒක හොඳ ප්‍රශ්නයක්. කෝවිඩ් ආසාදනය කෙනෙකුට ආවට පස්සේ විශේෂයෙන්ම එතකොට ආහාර පද්ධතියත් ඇෆෙක්ට් වෙනවා. විශේෂයෙන්ම අපේ ටං එකේ තියෙන ටේස්ට් බඩ්ස්. එතකොට එතන ලොස් ඔෆ් ටේස්ට්. ඒ කියන්නේ සමන්ට අරුචිය, කෑම අරුචිය. ඒ වගේම ලොස් ඔෆ් ඇපිටයිට්. කන්න බැරි තත්ත්වයක් යනවා. අප්පිරිය ගතිය. අන්තික බඩ පිරෙන්න කන්න බෑ. ඒ එතනත් අපි ඒක ඩිවයිඩ් කරනවා. ඒ එක එක රෝගීන්, ඒක තමයි මම කිව්වේ මෙතන හුඟක් අවස්ථාවල් වලදී ඉන්ඩිවිජුවල් පර්සනලයිස්ඩ් ඇඩ්වයිස් තමයි වැදගත් වෙන්නේ. යම් කිසි පුද්ගලයෙක් ඉන්න පුළුවන් ඔක්සිජන් එක්ක එයාගේ ලෙඩ රෝග, එයාට ඔක්සිජන් අවශ්‍ය වෙන අවස්ථාවක් තියෙන්න පුළුවන්. තව කෙනෙක්ට තියෙනවා මයිල් කෝවිඩ්. එයා ගෙදර ඉන්න, ගෙදර නැත්තම් නිරෝධායන ඉන්න පුළුවන්. එයාට තියෙන පුළුවන් උපරිම ප්‍රශ්නේ තමයි ලොස් ඔෆ් ඇපිටයිට් ඇන්ඩ් ලොස් ඔෆ් ටේස්ට් කියන එක. ඊට අදාළ සමහර කට්ටියට පොඩි ඩයරියා එකක් එන්න පුළුවන්. ඒ වගේ දේකුත් වෙන්න පුළුවන්. ඊට අමතරව තව කොටසක් ඉන්න පුළුවන් ඒගොල්ලන්ට හොස්පිටල් ඇඩ්මිෂන් ඕන වෙනවා. ඒ හොස්පිටල් ඇඩ්මිෂන් ඕන වෙන කට්ටියගෙනුත් ඔක්සිජන් අවශ්‍ය වෙන තත්ත්වයක කට්ටිය තමයි බොහෝ දුරට හොස්පිටල් ඇඩ්මිෂන් වෙන්නේ. එහෙම නැති කට්ටියකුත් ඉන්නවා. ඒ වගේම ඔක්සිජන් අවශ්‍ය වෙන කට්ටියගෙත් ඔක්සිජන් ඩිලිවරි කරන විදිහක් තියෙනවා. එතකොට නෝමල් මාස්ක් එකකින් දෙන එකක් තියෙනවා. ඊට පස්සේ තව හයි ෆ්ලෝ ඔක්සිජන් තියෙනවා, බයිපැප්, සීපැප්, ඒ වගේ. ඊට පස්සේ වෙන්ටිලේෂන්, ඒ වගේ. ඒක එතනත් ලොකු රේන්ජ් එකක් තියෙනවා. දැන් ජෙනරලි අපි කියනවා උඟක් අයට එන්නේ මයිල් කෝවිඩ්. බොහෝ දුරට 80% විතර එන්නේ මයිල් කෝවිඩ්. ඒගොල්ලෝ නිරෝධායනක හරි හෝම් ක්වරන්ටයින් හරි කරගෙන ඉන්නකොට ඒගොල්ලන්ට වැඩිපුරම බලපාන ප්‍රශ්නේ තමයි කෑම අරුචිය හා ටේස්ට් එක නැති එක. එතකොට අපිට ඒක වැඩි කරගන්න පුළුවන්. එතකොට යම් කිසි කෙනෙකුට තමන් ආසම කෑම කන්න අවස්ථාවක් එතන තියෙනවා. දැන් එතන අපි බලන්න බෑ. එතන අපි රිස්ක් වෙසස් බෙනිෆිට් එක තමයි බලන්නේ. යම් කිසි දෙයක් මට කන්න ඕනේ, ටේස්ට් එක නැහැ, මට වෙන රෝගයක් නැහැ කියමුකෝ. හුඟක් තරුණ කට්ටියටත් ඔය රෝගය එනවා. ඒගොල්ලන්ට ඩයබටිස් නැහැ, කොලෙස්ටරෝල් ප්‍රශ්න නැහැ, ප්‍රෙෂර් ප්‍රශ්න නැහැ. ඒ වගේ කිසිම ප්‍රශ්නයක් නැති පුද්ගලයන්ටත් ඒවා එනවා. එතකොට එයාට ගිහිල්ලා රෙස්ට්‍රික් කරා නම් ඔයා මේක කන්න එපා, සීනි වැඩි දේවල් කන්න එපා, මස් මාළු කන්න එපා, ඒ වගේ ෆුඩ් රෙස්ට්‍රික්ෂන් කිසිම සයන්ටිෆික් බේසිස් එකක් නැතුව කරනකොට එයාට කන්න පුළුවන් දෙයක් එයාට කන්න බැරි වෙනවා. ඒ හින්දා ප්‍රධාන වශයෙන්ම කියන්න තියෙන්නේ මේ රෝගී තත්ත්වය ටෙම්පරරි. ඒ කියන්නේ 7 to 14 days තමයි බොහෝ අයට තියෙන්නේ. එතකොට ඒ කාලයේදී ලොකු කන්ට්‍රෝල් එකක් කරන්න අවශ්‍යතාවයක් නැහැ. Tamanට ඒ වෙලාවේ වැදගත්ම දේ තමයි පෝෂණය හම්බ වෙන්න ඕනේ. ඒ පෝෂණය, ඒ කියන්නේ අපිට පළතුරු වලින් ගන්න පුළුවන්, වෙජිටබල්ස් වලින් ගන්න පුළුවන්, ප්‍රෝටීන බහුල ආහාර, අපි කියන්නේ ෆිෂ්, මීට්, එග් වගේ දේවල් අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම හයිඩ්‍රේෂන්, හොඳ හයිඩ්‍රේෂන්. ඩීහයිඩ්‍රේට් වෙන්න දෙන්න හොඳ නැහැ. සාමාන්‍යයෙන් අපි කියනවා 70 kg වගේ කෙනෙකුට ජෙනරලි 2 liters වගේ එයාගේ හයිඩ්‍රේෂන් එක තියාගන්න ඕනේ. ඒක අපිට ඔබ්ජෙක්ටිව්ලි ඒක අපිට බලන්න තව ක්‍රමයකුත් තියෙනවා. මුත්‍රා පාට, මුත්‍රා යන වර්ගණහ පාට, මුත්‍රා කන්සන්ට්‍රේෂන් එක වැඩි නම් අපිට කියන්න පුළුවන් මෙයාගේ හයිඩ්‍රේෂන් එක මදි කියලා. එතකොට තව ටිකක් හයිඩ්‍රේෂන් එක වැඩි කරන්න පුළුවන්. ඒ වගේම සමහර කට්ටියට දැන් සොලිඩ් ෆුඩ්, ඝන ආහාර කන්න අපිරිය ගතිය වැඩි compared to liquid or semi solid food. ඒ කියන්නේ ඒ වගේ ආහාර. එතකොට අපිට කියන්න පුළුවන් කංජි වගේ දේවල්, කොළ කැඳ වගේ දේවල්, ඒ වගේ ඕනම ආහාරයක් ඒක අපිට ඒ නිර්දේශ කරන්න පුළුවන්. ඒ අදාළ පුද්ගලයාට වෙනස් වෙනවා. අම්මටයි තාත්තටයි පුතාටයි අතරත් ලොකු වේරියේෂන් එකක් තියෙනවා. ඒ ලොස් ඔෆ් ඇපිටයිට් කියන දෙයක් සමහර කට්ටියට 1 month විතර තියෙනවා, සමහර කට්ටියට 2 weeks වලින් හරියනවා, ප්‍රොලොง ඒවත් තියෙනවා, 2 to 3 months යන අවස්ථාවල් වලුත් තියෙනවා. ඒ හින්දා අපි එතනත් අපි කල්පනා කරන්න ඕනේ, තමන්ගේ වෛද්‍යතුමාගෙන් උපදෙසක් ගන්න පුළුවන් මොන වගේ. ජෙනරලි අපි කිව්වනම් හොඳ මීල් එකක් කියන්නේ
එතකොට එයා ඒගේ කෑම සමබර වෙන්න ඕනේ. සමබර වෙන්න ඕනේ. ඇඩිකුවට් කැලරිස් තියෙන්න ඕනේ. ප්‍රෝටීන ආහාර එකතු කරන්න ඕනේ. ඒ වගේම විටමින් හා කනිජ තියෙන දේවල් තමන්ගේ කෑමට එකතු කරන්න ඕනේ. ඒක ජෙනරල් ඇඩ්වයිස්. ඒ කියන්නේ උතන කොවිඩ් කියලා විශේෂ වටෝරුවක් නැහැ. එයා එළවලු සාමාන්‍යයෙන් තමන්ගේ කෑමට එකතු කරනවා නම් ඒ එළවලු වල හුඟක් පාට තියෙනවා. අපි කියන රේන්බෝ කන්සෙප්ට් කියලා කියනවා. ඒ කියන්නේ විවිධ පාටවල් වල විවිධ විටමින් හා කනිජ තියෙනවා. උදාහරණයක් වශයෙන් අපි තක්කාලි කියන දේ ගමුකෝ. එකක් මම උදාහරණයක් වශයෙන් කියන්නම්. ඒක ලූටීන් කියන එතන ඒ කිමිකල් එක තියෙනවා. ඒ ලූටීන් කියන එක අපේ හෘද වස්තුවට හොඳයි. ඒ වගේ දැන් කැරට් වගේ දෙයක් ගත්තම බීටා කැරොටින් තියෙනවා. එතන විටමින් ඒ තියෙනවා. ඒ වගේම සත්ව ආහාර ඒ වගේ මාළු වගේ දේවල් ඒ වගේ දේවල් කනකොට අපිට ප්‍රෝටීන හම්බ වෙනවා. ඊට අමතරව අපිට අවශ්‍ය සිංක් හම්බ වෙනවා. දැන් පළතුරු වගේ දේවල් අපි අපි අපේ අමතර ඒ කියන්නේ කෙටි ආහාරවල වලට එකතු කරා නම් අපිට එතන විටමින් C හම්බ වෙනවා. ඒ වගේම දවසට උදේ 11 සිට 3 වගේ වෙලාවකට අපි විනාඩි 15ක් විතර අවුවේ ඉන්නවනම් අපිට අපි වාසනාවන්තයි. අපේ රටේ අපිට ඒ ගෙදරම මිදුලේ ඉන්න පුළුවන්. එතකොට අපිට ඒ විටමින් D අපිට naturally අපිට ගන්න පුළුවන්. මේ වගේ අපේ lifestyle එකකින්. ඒ වගේම වෙලාවට බුදිය ගන්නවා නම් අපි immunity එක disturb වෙන්නේ නැහැ. හොඳ on the sleep cycle එකක් තියෙනවා නම් අපි අනවශ්‍ය ලෙස බය වෙන එක. ඒකත් විශාල ප්‍රශ්නයක්. මිනිස්සු ඕනෙට වැඩිය බය වෙනවා. ඒක phobia එකක්. news වලත් පෙන්වන්නේ සමහර වෙලාවට අවාසනාවන්ත ලෙස ඒක එක්කෙනාගේ mindset එක වෙනස්. යම් කිසි දැන් මම දවසකට කොවිඩ් patient ලා 50ක් බලන මට තේරෙන්න පුළුවන් ඒකේ තත්ත්වය වෙනස්. ඒ වගේම ඒ news එක විතරක් බලන එක්කෙනාට ඒ stress එක වැඩි. එතකොට ඒවත් හුඟක් බලපානවා. ඒ කියන්නේ ඒක හුඟක් deep topic එකක්. මෙහෙනි කෙටි කාලයක මට කියන්න පුළුවන් උපදෙස තමයි සමබර ආහාර වේලක් ගන්න, හොඳ hydration එකක් ගන්න, adequate rest කරන්න, ඕන නැති phobia ඇති කරගන්න එපා. තමන්ට අවශ්‍යතාවයක් ඕන වෙනකොට වෛද්‍යතුමන්ලගෙන් ඒ උපදෙස ගන්න. අදාළ තැනකින් ඒ හරි උපදෙස ගන්න. දැන් සම්බර ආහාර රටාවකට හුරු වෙලා ඉන්න බොහෝ දෙනාට නම් මේක තවමත් ගැටලුවක් නැහැ. මොකද ඒ කාලේ ඉඳන් කරගෙන ගියා නම් මේ රෝග තත්ත්වය කියලා විශේෂයෙන් කියලා අපිට සූදානම් වෙන්න දෙයක් නැහැ. ඒ අතරවාරයේදී වෛද්‍යතුමනි තවත් කාරණාවක් තමයි අපි කියන මේ කොවිඩ් 19 රෝග තත්ත්වය හැදුනට පස්සෙ අපි කියන විටමින් ගන්න, කංච ලබන ගන්න, තව විටමින් බොහෝ දේවල් ගන්න. හැබැයි අපි මේ වෙනතනත් මේවා විශේෂයෙන් කියලා මේ පෙතිගිල්ල නැහනේ. අපි කෑම බීම වලින් මේ දේවල් ලබා ගත්තා. මේකෙ තියෙන වැදගත්කම ගැනත් අපි සඳහන් කරමු. ඒ ප්‍රශ්නේ ඉතාමත් වැදගත් ප්‍රශ්නේ. ඒ කියන්නේ දැන් අපි දන්න තරමින් දැන් කොවිඩ් එකම හුඟක් රිසර්ච් වර්ල්ඩ් වයිඩ් රිසර්ච් සයන්ටිෆික් රිසර්ච් වෙනවා. වැක්සිනේෂන් එක පැත්තකින් ඒ වගේම මේවට විටමින් හා මිනරල්ස් වලින් මොන හරි යම් කිසි ඉෆෙක්ට් එකක් තියෙනවද කියන එක ස්ටඩි කරනවා. එතකොට නිර්දේශයක් කියන්නේ යම් කිසි සම් රිසර්චර්ස් ඒ කියන්නේ සමහර රිසර්ච් කරපු කට්ටිය කිව්වා ඔතන විටමින් D, සිංක් හා විටමින් C වලින් ප්‍රයෝජනයක් තියෙන්න පුළුවන් කියලා. තියෙනවා කියලා කිව්වේ නැහැ. ඒගොල්ලෝ රිසර්ච් එකක් කරලා එහෙම කිව්වා. ඒ වුණාට අද වෙනකොට අපි දන්නවා හුඟක් රිසර්චර්ස් වෙලා තියෙනවා. ඒකිනුත් මෙටා ඇනලයිසිස් කියලා ඒ හැම රිසර්ච් එකම ස්ටඩි කරලා අන්තිමටම දෙන ඔපිනියන් එකක් තියෙනවා. එහෙම බලනකොට very poor evidence. එතන තියෙන එවිඩන්ස් එක හුඟක් අඩුයි. උදාහරණයක් වශයෙන් අපි කියනවා එතනත් අපි බෙදන්න පුළුවන් රෝගී නැති කෙනෙක් රෝගී තත්ත්වය හැදිච්ච එක්කෙනා. ඒ කියන්නේ කොවිඩ් නැති එක්කෙනෙක් කොවිඩ් තියෙන එක්කෙනෙක්. මම නම් කියන්නේ කොවිඩ් නැති එක්කෙනෙක් විටමින් හා කනිජ ඇඩිෂනල් ගන්න එකෙන් තේරුමක් නැහැ. අනවශ්‍ය ලෙස එයාගේ සල්ලි වියදම් කරනවා. අද අපි දන්නවා විටමින් හා කනිජ ඒ කියන්නේ ඒකේ ඒ ප්‍රයිසස්ත් හුඟක් වැඩි වෙනවා. ඒ ඒ ඒ ඒ සල්ලි වලට ඒ එහෙම උදාහරණයක් විදිහට මම දන්න කෙනෙක් ඉන්නවා. කෙනෙක් නෙමෙයි ෆැමිලි එකම ගන්නවා විටමින් C සිංක D තියෙන බොටල් එකක් එක කැප්සියුල් 50ක්ද කොයි දෙනවා රුපියල් 5000යි. එතකොට ෆැමිලි එකේ 4 දෙනාම ගන්නවා 20000. ඊට වඩා අපිට පුළුවන් පෝෂදායී වේලකට සමබර ආහාර වේලකට ඒක වියදම් කරන්න පුළුවන්. ඒ කොවිඩ් රෝගී තත්ත්වේ නැති කෙනෙක්. එතකොට ඒක අනවශ්‍ය වියදමක්. කොවිඩ් රෝගී තියෙන කට්ටියගේ තමයි මේ ස්ටඩීස් වෙන්නේ. ඒ ස්ටඩීස් වලත් විටමින් D, සිංක, විටමින් C වලට තමයි වැඩිම තියෙන්නේ. ඊට අමතරව තව විටමින් B, තයමින් ඒ වගේ වලටත් ස්ටඩිස් ගිහිල්ලා තියෙනවා. ඒ කිසිම ස්ටඩි එකක. උදාහරණයක් වශයෙන් මම විශේෂම කියන්න කැමති විටමින් C ගැන. ඒ කියන්නේ විටමින් C ගැන හුඟක් අය හිතනවා විටමින් C වලින්
ෆ්ලූ එක අඩු වෙනවා හෙම්බිරිස්සාව අඩු වෙනවා එහෙම කියලා. ඒවටත් පරීක්ෂණ කරලා තියෙනවා උඟක් කන්ට්‍රීස් වල චයිනා, ජපාන්, ස්විට්සර්ලන්ඩ්, කැනඩා, ඕස්ට්‍රේලියා හැමතැනම ඒගොල්ලෝ ඒකෙන් තියෙන ඉෆෙක්ට් එක උඟක් අඩුයි. ඇත්තම කිව්වා නම් ඒ යම් කිසි වෛරස් එකක් අපේ ඇඟට ආව නම් ඒ වෛරස් එක ඇඟෙන් යනකම් අපි ඉවසගෙන ඒ සිම්ටමැටික් ට්‍රීට්මන්ට් තමයි අපි ගන්න ඕනේ. අවාසනාවන්ත ලෙස කොවිඩ් එක බලපානවා ලංග්ස් වලට සිවියලි සමහර කට්ටියගේ. එතකොට ওই විටමින් වලට කරපු හොඳම රිසර්ච් එක විටමින් C වලට කරා චයිනාවල. ඒගොල්ලෝ යූස් කරේ IV විටමින් C, ඉන්ට්‍රා වීනස් විටමින් C 6 ග්‍රෑම් දීලා ඒකත් ICU patient ලගේ අන්තිමට ස්ටඩි එකෙන් කන්ක්ලූඩ් කරා there is no evidence කියලා. එතකොට අපි අර රෝගී තත්ත්වයේ තියෙන එක්කෙනාකටත් ඒ C එකට evidence එකක් very poor. ඒ වගේ D එකට යම් කිසි ප්‍රමාණයකින් evidence එකක් තියෙනවා. විටමින් D වලට some evidence is there. ඒක ඒ consultant, ඒ physician ඩිසයිඩ් කරනවා මෙයාට දුන්න නම් හොඳයි කියන එක. ඒ එතකොට ඒ රෝගී තත්ත්වය කොහොමද ඒ හොස්පිටල් එකේ ඉන්නේ? ඒ අදාළ විශේෂඥ වෛද්‍යවරුන්ගේ මතය අනුව තමයි එතන ඒ නිර්දේශ කරන්නේ. හැබැයි ලෙඩක් හැදිච්ච නැති කෙනෙකුට ඔය විටමින් මිනරල් සප්ලිමන්ට්ස් ගන්න එකෙන් ප්‍රයෝජනයක් නැහැ. හරි. ඉතින් අපි මේ විදිහට COVID-19 සහ පෝෂණය පිළිබඳව ඔබව දැනුවත් කරා. එසේනම් හිතවතුනි ඔබට පෝෂණය ගැන මෙලෙසින් හොඳින් කියා දුන්න අපි වෛද්‍යතුමාට අපි ස්තුතිවන්ත වෙනවා. අපිත් එක්ක අද දවසේ දෙක දුනේ කොළඹ ජාතික රෝහලේ පෝෂණ වෛද්‍ය විශේෂඥ අහමද් රුෂ්ඩි අපේ වෛද්‍යතුමන්. බොහොමත්ම ස්තුතියි වෛද්‍යතුමනි අපිත් එක්ක එකතු වුණාට. අපි තවත් දවසකදී හමු වෙලා මේ විදිහටම පෝෂණය ගැන තවදුරටත් කතා බහ කරමු. ආශ බොහෝ වේවා. ඉතින් හිතලාගේ වැඩසටහනත් එක්ක එකතු වෙන හැම දෙනාම දන්නවා බොහොම වටින කියන සෞඛ්‍ය ගැන කතා කරන විශේෂාංගයක් විදිහට මයි ડોක්ටර් අපි ඔබ වෙනුවෙන් ගෙන එනවා. මයි ડોක්ටර් ඇප් එක හරහත් ඔබට ලබා දෙන සේවාවන් ගැන කතා බහ කරන්න අපි අමතක කරන්නේ නැහැ. ඉතින් මේ ඇප් එක හරහා ඔබට පුළුවන් විශේෂඥ වෛද්‍යවරු, ඒ වගේම ගුණාත්මක ඖෂධ වෙළඳසල්, රසායනාගාර පහසුකම්, ලංකාවේ ප්‍රමුඛ පෙළේ රෝහල් සම්බන්ධ කරගන්නටත්, ඒ වගේම ඔබට පුළුවන් නිවසේ ඉඳන් සෞඛ්‍ය නිර්දේශ යටතේ උසස් වෛද්‍යවරුන්ගේ නිර්දේශ උපදෙස් ලබා ගන්න, ඒ ලබා ගන්නා වූ ඖෂධ නිවසටම ගෙන්වා ගැනීම සඳහා ඔබට ඒ ඖෂධ වලින් ලබා ගන්නා වූ සේවාවන් ඔබට සපයන සූදානම්. මේ වගේම රසායනාගාර පහසුකම් ඔබේ නිවසේ ගෙදර කොට ළඟටම ගෙන්වා ගැනීම හැකියාව තියෙනවා. ඔබට පුළුවන් දියවැටියාව, කොලෙස්ටරෝල්, අධිරුධිර පීඩනය වැනි රෝග තත්ත්වයන් තියෙනවා නම් ඒවත් නිසි විදිහට කළමනාකරණය කර ගැනීමටත් මේ ඇප් එක හරහා පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ පිළිබඳව වැඩි විස්තර දැනගන්නට ඔබට කරන්න තියෙන පුංචි දෙයක් ඒ තමයි ඔබ ඩයලොග් පරිභෝගික නම් 24.7 කෝල් එකක් දීලා තවදුරටත් වැඩිපුර විස්තර දැන කියා ගන්න. වෙන චාලකයෙක් නම් ඔබ දුරකථන නැමැතුමක් ලබා ගන්න 01170 24.7 ඔබ වෙනුවෙන් විවෘතයි. එසේනම් හිතවතුනි ලබන සතියේදීත් සුපුරුදු වේලාවට සුපුරුදු තැනින් කතා බහ කරමු ඔබේම සෞඛ්‍ය ගැන මෙලෙසින් හිත ළඟ මයි ડોක්ටර් විශේෂඥෙන්. එතෙක් ඔබ සිල් දිනාටම ප්‍රාර්ථනා කරන සුබ සතියක් වන්නට.